මතකද ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ සීසන් 7 වලදී ඩැනීරිස් ටාලි ෆැමිලිය එකම ඩ්‍රැගන් ෆයර් එකෙන් ගිනි තියලා මරලා දානවා. මේ කොටසත් ඒ වගේම සීන් එකක් අපිට දකින්න පුළුවන්. ඉතින් House of the Dragon 6 වෙනි එපිය ගොඩාක් අලුත් මුහුණු එකම පසුගිය දිනක රිලීස් වුණා. ඉතින් මේ කතාවේ රිවියු එක බලන්න රෝස් කරපු මස්කැලෙකුත් අරගෙනම පුට්වකින් වාඩි වෙන්න. අමතක නොකර channel එක subscribe කරලා video එක like කරලා share කරන්න. අපි මේ පටන් ගන්නේ House of the Dragon කතා මාලාවේ 6 වෙනි කොටසේ රිවියු එක. කතාව පටන් ගන්නේ වැඩිමහල් රෙනේර තමන්ගේ තුන්වන පිරිමි දරුවා බිහි කරන දර්ශනයකින්. අපිට දැක ගන්න පුළුවන් මේ සිදුවීම සිදු වෙන්නේ කලින් එපිසෝඩ් එකට වසර 10කට පස්සේ බව. මේ කාලය තුර ලේනෝ ගොඩක් වෙලාවට කාලය ගත කළේ ඔහුගේ ලවර්ස්ලා වෙලා හිටපු බෝයිස්ලා සමග සහ වෙස්ටරෝස් වයින් සමගින්. කලින් එපියේදී රොයල් වෙඩින් එකට කලින් ඇතිවන බ්‍රෝල් එකේදී රෙනේරා වෙතින් ගලවා ගන්නේ හාවින් ස්ට්‍රෝං බව ඔයගොල්ලන්ට මතක ඇති. මේ එපිසෝඩ් එක තුල හරියාකාරව සඳහන් නොකරත් අපිට පෙන්වන්න උත්සාහ කරනවා කියලා මම හිතනවා හාවින් සහ රෙනේරා අතර යම්කිසි රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. රෙනේරාගේ දරුවන් තුන්දෙනාම හාවින්ගේ දරුවන් කියලා හිතන්න මේ එපිය අපිට පොඩි අදහසක් දෙනවා. ඇත්තටම දරුවන් කාගේද කියලා දන්නේ රෙනේරාම තමයි. කොහොම වුණත් ලේනෝ මෙම අලුත උපන් දරුවාට නම තියන්නෙත් ඔහුගේ පරණ ලවර්ගේ නම්මයි. ඒ කියන්නේ ජොෆ්රි. රෙනේරා දරුවා බිහි කරන සීන් එක එක දිගටම විනාඩි 3ක් 30 දිගට ඇදෙනවා. එතනට ලේනෝ පැමිණෙන්නේ හරිම සතුටකින්. ජොන් ස්නෝගේ මරණයෙන් නැගිටට පස්සෙම බාස්ටර්ඩ් කෙනෙක් දැකලා සතුටු වුණු කෙනෙක්ව දැකපු පළවෙනි වතාව තමයි මේ. රෙනේරා කියපු බොරුව නිසා ක්වීන් ඇලිසන් තවමත් රෙනේරා සමග සිටින්නේ දැඩි තරහකින් බව අපිට පේනවා. දරුවා ඉපදුණු වහාම ඔහුව ක්වීන් ඇලිසන් වෙත රැගෙන එන්න කියලා පණිවිඩයක් ඇහැ රෙනේරා වෙත යවනවා. මම හිතනවා ඇයින් බලාපොරොත්තු වෙන්නේ බබාගේ රූපය හරියාකාරව බලාගන්න. රෙනේරාගේ වැඩිමහලු පිරිමි දරුවන් දෙදෙනා වෙන ජෙසේරිස් සහ රුසේරිස් හට තියෙන්නේ සුදු පැහැති සමක් සහ බ්‍රවුන් හෙයා. ඒ නිසාම රෝයල් කෝට් එකේ ගොඩ දෙනෙක් හිතන්නේ මේ ළමයි ලෙනෝගේ නෙමෙයි කියලා. මේ විදිහේ ෆීචර්ස් තියෙන එකම එක්කෙනා රෝයල් කෝට් එකේ ඉන්නේ ඒ තමයි හාවින් ස්ට්‍රෝං. ක්වීන් ඇලිසන්ගේ නියෝගය රෙනේරාහට ලැබෙන්නේ අලුත උපන් බබාගේ අම්බලිකල් කෝඩ් එක කපන්නත් කලින්. මෙහිදී බබාව රෝයල් සර්වන්ට් ලබා නොදෙන රෙනේරා ඇය විසින් බබාවත් රැගෙන ඇලිසන් වෙත යනවා. ලේනෝ ඇයව වත්තම් කරගෙන යනවා. මොකද බබාව හම්බ වෙලා වැඩි වෙලාවක් ගත වෙලා නොතිබූ නිසා තවමත් ඇය ඉතාමත්ම පහසු තත්ත්වයෙන් තමයි ඉන්නේ. නමුත් ඇය බබාව විතරක් ක්වීන් වෙත යවන්න තරම් මෝඩ වෙන්නේ නැහැ. ඉතින් ඇය ඉතාම පහසුවෙන් ක්වීන්ගේ කාමරය වෙත බබාවත් රැගෙන යනවා. අපිට දකින්න පුළුවන් සර් ක්‍රිස්ටන් කෝල් ක්වීන් ඇලිසන්ගේ කාමරය ආරක්ෂා කරමින් සිටගෙන ඉන්නවා. ඔහු මේ වෙනුවට ක්වීන් ඇලිසන්ගේ ආරක්ෂකයා වශයෙන් උසස් කරලායි තිබුණේ. ඒ වගේම මේ වෙනකොට ඔහුගේ හිතේ රෙනේරා ගැන වෛරයක් ඇති වෙලා තියෙන බවත් අපිට දකින්න පුළුවන්. රෙනේරාව දකින ක්වීන් ඇලිසන් පුදුම වෙලා පොඩි ඇක්ට් එකක් දානවා. ඇයි ඇය ආවේ අපරාධිනේ රෙස්ට් කරන්න තිබ්බනේ කියලා ඇය කියනවා. කිං විසේරිස් නම් සෑහෙන සතුටකින් දරුවාව හුරතල් කරනවා. මේදී අපිට දකින්න පුළුවන් විසේරිස්ගේ එක අතක් කපලා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ කොණ්ඩයත් සෑහෙන්න ගිහිල්ලා. මුහුණෙත් අමුතු ලප වගේක් ඇවිල්ලා. ක්වීන් ඇලිසන් නම් බබාව දැක්ක ගමන් බබාගේ තාත්තා ලේනෝ නොවන බව දැනගන්නවා. විසේරිස් නම් ඒක දැක්කද නැද්ද කියලා හිතාගන්න බැහැ. මොකද ඔහු කිසිම වෙනසක් දරුවා දැක්වාම පෙන්වන්නේ නැහැ. සමහර විට ඔහු දැකලත් නොදැක්වා වගේ ඉන්නව ඇති. මොකද ඒක දැකලා ක්‍රියාමාර්ගයක් ගන්න ගියොත් ඔහුට රෙනේරා ලේනෝ සහ දරුවන් තිදෙනාමත් මරා දමන්න සිදු වෙන නිසා. ක්වීන් ඇලිසන් තමන් ඇත්ත තත්ත්වය දන්න බව පෙන්වන්න හැම වෙලෙම උත්සාහ කරනවා. කලින් එපිසෝඩ් එකේදී රෙනේරා සහ ලේනෝ අතර ඇති වුණු ඇග්‍රීමන්ට් එක තාම ඒ විදිහටම තියෙනවා කියලත් අපිට හිතන්න පුළුවන්. ලේනෝ පාටි දමමින් විනෝදයෙන් සිටිද්දී රෙනේරා දරුවන් තුන්දෙනෙක්ම බිහි කරලා තිබුණා. සර් හාවින් ස්ට්‍රෝං ඉතාමත් කැමැත්තෙන් අලුත උපන් දරුවා වඩාගෙන හුරතල් කරනවා අපිට දකින්න පුළුවන්. සර් හාවින් කමාන්ඩර් ඔෆ් සිටි වොච් විදිහට කටයුතු කරනවා ඩේමන්ගෙන් පසුව. මේ අතර ජේස් සහ ලූක් ඔවුන්ගේ අලුත් සහෝදරයා වෙනුවෙන් අලුත්ම ඩ්‍රැගන් එක ගෙනත් තියෙනවාත් අපිට දකින්න පුළුවන්. පසුව අපිට දැනගන්න ලැබෙනවා ලීනා වැලෝරියන් සහ ඩේමන්ගේ ට්වින් ඩෝටර්ස් ලගින් එක දුවකගේ ඩ්‍රැගන් එකක් විතරක් පැටියෙක් එළියට ආ බවත් අනෙක් දුවගේ ඩ්‍රැගන් එක තවමත් ඕපන් නොවූ බවත්. මේ සිදුවීමම තමයි වෙලා තියෙන්නේ විසේරිස් සහ ඇලිසන්ගේ තුන්වෙනි දරුවා වන ඒමොන් ටාගේරියන් හටත්. මේ විදිහට බිත්තර ඕපන් වුණේ නැහැ කියලා ඔවුන්ට ඩ්‍රැගන්ර නැති වෙන්නේ නැහැ. කාලයත් එක්ක ඔවුන්ට ඩ්‍රැගන් කෙනෙක්ව අයිති කරගන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් විතර ලීනා වේගා සමග බොන්ඩ් එක හදාගන්නේ ඇයට වයස 15න් පස්සේ. මෙහිදී ඩ්‍රැගන් පිට් එකත් අපිට දකින්න පුළුවන්. ෆස්ට් එපියේදී රෙනේරා සයිරක්ස්ව ලෑන්ඩ් කරන්නේ ඩ්‍රැගන් පිට් එක ළඟම තමයි. මේ එපියේදී පිට් එක ඇතුළ අපිට පෙන්නනවා. මේ තියෙන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කාලෙදී. ඒ කියන්නේ මේ එපිසෝඩ් එකට වසර 170කට පමණ පස්සේ ඩ්‍රැගන් පිට් එක තියෙන විදිය තමයි. ඩ්‍රැගන් පිට් එක ඇතුළේ ඩ්‍රැගන් කීපර්ස්ලා විසින් ජේස් ලූක් ඒගොන් ද සෙකන්ඩ් සහ ඒමොන් හට ඩ්‍රැගන් ලැන ලෙසන්ස් කියලා දෙන සීන් එකක් අපිට දකින්න පුළුවන්. ඒගොන් සහ ඒමොන් කියන්නේ ජේස් සහ ලූක්ගේ මාමලා. ජේස් ඔහුගේ ඩ්‍රැගන් වන වර්මැක්ස් සමගින් බොන්ඩින් ලෙසන්ස් ඉගෙන ගන්නවා අපිට දකින්න පුළුවන්. ඒක සාර්ථක වුණාම ඩ්‍රැගන් ඉන්ස්ට්‍රක්ෂන් ගන්නේ ඔහුගේ මාස්ටර්ගෙන්ම පමණයි කියලා ඩ්‍රැගන් කීප ඔහුට කියලා දෙනවා. ඉතින් වර්මැක්ස් හර රසවත් රෝස්ටඩ් ගෝට් කෙනෙක්ව ආහාර විදියට ලැබෙනවා. ඒගොන් ජේස් සහ ලූක් එකතු වෙලා ඩ්‍රැගන් කෙනෙක්ව නැති ඔහුගේ සහෝදරය ඒමොන්ව බයිට් කරනවත් අපිට දකින්න පුළුවන්. ඌරෙක්ව ඩ්‍රැගන් කෙනෙක් විදිහට අඳවල තමයි මේ විදිහට එහෙමොන්ව බයිට් කරන්නේ. තවත් පොඩි දෙයක්. ඇලිසන්ගේ දරුවන් අඳින ඇඳුම් කොළපාටයි.
ඒ කියන්නේ හයිටවර් ෆැමිලි එකේ කලර් එක තමයි ඇලිසන් ඇයගේ දරුවන් හට අඳලා තියෙන්නේ. ඒමොන්ඩ් හට ඩ්‍රැගන් කෙනෙක්ගේ අවශ්‍යතාවය තදින් තිබුණු නිසා ඔහු ඩ්‍රැගන් පිට් එකේ ඇතුළටම යනවා. නමුත් යන්තම් ඩ්‍රැගන් කෙනෙක්ගෙන් බේරිලා එළියට එන්න ඔහු සමත් වෙනවා. මේ ප්‍රථම වතාවනේ මේ ඩ්‍රැගන් ෆයර් එකකින් ඔහු මේ විදියට බේරුණා. මේදී අපිට වැඩිමහලු හෙලෙනා ටාගේරියන්වත් දකින්න පුළුවන්. ඒ වගේම ඇයට බග්ස්ලා ගැන ලොකු ඔබ්සෙෂන් එකක් තියෙනවා කියලත් අපිට මෙහිදී පේනවා. ඇලිසන් කිං විසේවිස්ට පැමිණිලි කරනවා ජේ සහ ලූක් විසින් ඒමොන්ඩ් හට කරන ලද නරක විහිළුව ගැන. මේදී ඇය ඒ සඳහා ඒගොන්ගේ සහභාගිත්වයක් තිබුණ නැහැ කියලා හිතලා තමයි මේ පැමිණිල්ල කරන්නේ. නමුත් කිං විසේවිස් කියනවා ඒගොන්නුත් මේකට සම්බන්ධති කියලා. කොහොම හරි කතාව ඇදිලා යනවා ජේ සහ ලූක්ගේ ඇත්ත තාත්තා කවුද කියලා. මේදී විසේවිස් ඇලිසන්ට හට කියනවා මේ කාරණාව ගැන බොරු රූමර්ස් ඔහුට තවත් කියන්න එපා කියලා. ජේ සහ ලූක් ටාගේරියන් වර නොවුන නම් ඔවුන්ගේ ඩ්‍රැගන් නෙක්ස් වලින් පැටවුවාවේ කොහොමද කියලත් ඔහු ප්‍රශ්න කරනවා. සර් ක්‍රිස්ටන් රෙනේරාට වෛර කරන බව අපිට දකින්න පුළුවන් ඔහු ක්වීන් ඇලිසන් සමග කතා කරන කතාබහේදී. නමුත් ඇලිසන් ඔහුගේ ටෝන් එකට ඒ තරම් කැමති වෙන්නේ නැහැ. ඇයත් රෙනේරාට වෛර කළත් සර් ක්‍රිස්ටන් හරහා ඔනර් සහ ඩීසන්සි විතරක්ම බලාපොරොත්තු වෙන බව ඇය කියනවා. ඒගොන් ද සෙකන්ඩ් ජනේලයක් උඩට වෙලා කරනවා ක්වීන් ඇලිසන්ට අසු වෙනවා. ඒ වෙලාවේ ටවර් එක පහළ සිටිය කෙනාට බඩුම තමයි. ඒගොන් හට ඔහු වටේ සිදුවෙන පොලිටිකල් ඩ්‍රාමා එක ගැන ඒ තරම් තේරුමක් තිබුණේ නැහැ. හරියටම ඇලිසන් හටත් ඇගේ තරුණ කාලේ මේ පොලිටිකල් ගේම් ගැන තේරුමක් තිබුණේ නැහැ වගේම තමයි. ඉතින් ඒ වෙලාවේ ඔටෝ ඇලිසන් හට කිව්වා වගේම ඇලිසන් ඒගොන් හටත් කියනවා රෙනේරා අයන් ත්‍රෝන් එකේ තමන්ගේ බලය තහවුරු කරගන්න ඒගොන්ව මරා දමාවි කියලා. ඔහුට ත්‍රෝන් එක සඳහා උවමනාවක් නොතිබුණත් ඔහුගේ ජීවත් වීමට රෙනේරා හට චැලෙන්ජ් එකක් වේවි කියලා ඇලිසන් කියනවා. නැරොසියගේ නැහා පැත්තේ පෙන්ටෝස් වල ඩේමන් සහ ලේනා ඩ්‍රැගන් ෂෝ එකක් පෙන්නනවා පෙන්ටෝස් වැසියන්ට. ඔවුන් ප්‍රින්ස් ඔෆ් පෙන්ටෝස් රෙජියෝගේ ගෙස්ට්ලා විදියට තමයි පෙන්ටෝස් වෙත ඇවිල්ලා හිටියේ. පසුව රෙජියෝ ඩේමන් හා ලීනාහට ඔෆර් එකක් දෙනවා ඔවුන්ට හොනර්ඩ් ගෙස්ට් හැටියට කැමති කාලයක් පෙන්ටෝස් වල සිටිය හැකි බවට. ඔවුන්ට කාසල් එකක් වගේම වතු යායක් මිල මුදල් සියල්ලම ලබා දීමටත් ඔවුන්ගෙන් ප්‍රතිඋපකාරයක් විදියට පෙන්ටෝස් වෙත ඩ්‍රැගන් ලගේ ආරක්ෂාවත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ලිස් සහ ට්‍රයාගේ මීට කලින් ස්ටෙප් ස්ටෝන්ස් අල්ලගෙන හිටපු කණ්ඩායම් මේ වෙනකොට ඩෝන් නිකෝන් මාටෙල් සමග සන්ධානයක් ගොඩනගාගෙන තිබුණා. මිනිසා පෙන්ටෝස් වෙත තර්ජනයක් එල්ල වී තිබුණා. ඩ්‍රැගන්ස්ලා 3 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබන පෙන්ටෝස් වෙත චැලෙන්ජ් කරන්න තරම් ට්‍රයාකියක එඩිතර වෙන එකක් නැහැ කියලා රෙජියෝ හිතනවා. මෙහිදී ඩේමන් සහ ලේනාගේ ට්වින් ඩෝටර්ස්ලා අපිට දකින්න පුළුවන්. ඒ බෙලා සහ රීනා. ඩේමන් එක දුවෙකුට විශේෂ වේවුලිසම් එකක් කරන බව අපිට පේනවා. ඔහු ඇයට හයි වැලේරියන් උගන්වනවා. මේ අතර අනෙක් දුව තනියම ඕපන් නොවුණු තමන්ගේ ඩ්‍රැගන් එක් එක ගින්දරට ලං කරමින් එය ඕපන් කරන්න තවමත් ට්‍රයි කරනවා අපිට දකින්න පුළුවන්. ඇගේ ඩ්‍රැගන් එක ඕපන් නොවුන නිසා ඩේමන් හිතනවා ඔහුගේ වෙලාව ඇය වෙනුවෙන් වෙන් කරන එක තේරුමක් නැහැ කියලා. මොකද ඔහුට ලොකු ඔබ්සෙෂන් එකක් තිබුණා ඩ්‍රැගන් රයිඩර්ස්ලා ගැන. කොහොම හරි රෙජියෝගේ ඔෆර් එක ඩේමන් කන්සිඩර් කරනවා. නමුත් ලේනා ඒකට ඒ තරම් කැමති වෙන්නේ නැහැ. ඇයට අවශ්‍ය වුණේ නැහැ දුර රටකට වෙලා බෝරින් ලයිෆ් එකක් ගෙවන්න. ඩ්‍රැගන් රයිඩර් කෙනෙක්ගේ ඩෙත් එකක් ලබන එක ඊට වඩා හොඳයි කියලා ඇය කියනවා. කිංග්ස් ලෑන්ඩින් වල කෝට් යාඩ් එකේ සර් ක්‍රිස්ටන් කුමාරයන්ව යුද පුහුණු කරවනවා. විසේරිස් සහ ලයනල් ස්ට්‍රෝංගුත් මේක බලාගෙන ඉන්නේ. ඒ වගේම සර් හාවින් පැත්තකට වෙලා මේක බලන් ඉන්නවා. ඔහුගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කමාන්ඩ් ඔෆ් ද සිටි වොච් කියන තනතුරේ පවර් එක භාවිතා කරලා ඔහු එහි රැඳෙමින් ඉන්නවා කියලා මම හිතනවා. ඔහු මෙහිදී ක්‍රිස්ටන්ට හට කම්ප්ලේන් එකක් කරනවා. ක්‍රිස්ටන් වැඩි අවධානයක් දෙන්නේ ඇලිසන්ගේ දරුවන් හට විතරයි කියලා. මෙහිදී කෝල් පවුල් දෙක අතරේ වැඩිමහලු දරුවන් දෙදෙනා පුහුණු සටනකට යොමු කරනවා. කෝල් මේ ආකාරයෙන් තවමත් රෙනේරාගෙන් පළිගන්න ට්‍රයි කරන බව අපිට දකින්න පුළුවන්. මෙහිදී ක්‍රිස්ටන් හින්ට් එකක් පාස් කරනවා ජේ සහ ලූක්ගේ තාත්තා හාවින් බවට. කෝපයට පත්වෙන හාවින් ක්‍රිස්ටන් හට පහර දෙනවා. රොයල් ගාඩ්ස් 4 දෙනෙක් ඕන වෙනවා හාවින්ව නවත්ත ගන්න. පසුව රෙනේරාත් මේ සිද්ධිය දැනගන්නවා. පසුව ඩේමන් කියා දීපු රහස් මාර්ගය හරහා යන ඇය හාවින් සහ ලයනල් ස්ට්‍රෝන් කරන කතාවකට රහසේ ඇහුම්කන් දෙනවා. මෙහිදී ජේස් සහ ලූක්ගේ තාත්තා හාවින්ද කියන දේ ගැන ඔවුන් දෙදෙනා කතාබහක නිරත වෙනවා. පසුව ලේනා ඔහුගේ අලුත්ම බෝයි ටෝය එක වෙන සර් කාල් කොරි සමග රෙනේරාගේ චැම්බර් එක වෙත එනවා. මෙහිදී ලේනා තමන්ට නැවතත් මුහුද වෙත සහ මැරි කරන්න කලින් ස්ටේප් ස්ටෝන් හි ඇඩ්වෙන්චර් ලයිෆ් එකට යාමට අවශ්‍ය බව කියනවා. මොකද මේ වෙනකොටත් ට්‍රයාකි එක ඩෝන් එක ස්ටේප් ස්ටෝන්ස් කලාපේ ආපහු වැඩ අරඹලයි තිබුණේ. නමුත් රෙනේරා ලේනා හට නියෝග කරනවා කිංග්ස් ලෑන්ඩින් වලම රැඳීමට. මොකද මේ වෙලාවේ ෆැමිලි එකම හැකට ඉන්න එක සෑහෙන වැදගත් නිසා. ලීනා ඇගේ දියණියව සනසන්න උත්සාහ කරනවා. මොකද ඩේමන් ඇය සමග කාලය ගත නොකිරීම නිසා ඇය සෑහෙන අප්සෙට් එකේ ඉන්නේ. ලීනා කියනවා කාලයත් එක්කම ඇයටත් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා කියලා. මේ අතර කිංග්ස් ලෑන්ඩින් වල ස්මෝල් කවුන්සිල් එකට ඇස් වෙලා තියෙනවත් අපිට දකින්න පුළුවන්. ස්පෙෂල් ටීම් එක ග්‍රෑන්ඩ් මයිස්ටර් මෙලෝස් එපිසෝඩ් 5 සහ 6 අතරේ සමාදානයේ සැතපී ඇති නිසා මේ කතාව ඉන්නේ ග්‍රෑන්ඩ් මයිස්ටර් ඕවිල්. මෙහිදී රෙනේරා සහ ඇලිසන් ස්ටෙප් ස්ටෝන්ස් ගැන ආගිය කරගන්නවත් අපිට දකින්න පුළුවන්. රෙනේරා කියන ස්ටෙප් ස්ටෝන්ස් අල්ලා ගත්තයින් පස්සේ එහි ආරක්ෂාව තර නොකිරීම රාජ්‍යයේ වරදක් බවත් ඇලිසන් කියනවා එසේ කිරීමට ෆන්ඩ්ස් යෙදවීම අපරාධයක් බවත්. නමුත් මේ වචන හරඹීම පස්සේ ඉතාම කල්පනාවෙන් මේ පොලිටිකල් ගේම් එක ප්ලේ කරන රෙනේරා ස්මෝල් කවුන්සිල් එක ඉදිරියේදීම ඇය විසින් සිදු කරන ලද ඔෆෙන්සස් සඳහා ඇලිසන්ගෙන් සමාව ඉල්ලනවා වගේම
ඇයගෙන් පසුව රාජ අනුප්‍රාප්තිකයා විදියට පත්වන ජේස්ව හෙලෙනාහට විවාහ කර දෙන්න යෝජනා කරනවා. ඒ වගේම ඒමොන්ඩ් සඳහා අලුත් ඩ්‍රැගන් එකක් ලබා දෙන්න ඇය කැමැත්ත පළ කරනවා. මේ හා කිංඩම් එක පුරා පැතිරලා තිබුණු හාවින් සහ ඇයගෙන රූමර්ස් යටපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මට හිතෙනවා. මේ යෝජනාව හරහා හවුසස් දෙකම ඉතාමත් ශක්තිමත් වන නිසා විසේරිස්නුත් එයට කැමති වෙනවා. නමුත් පසුව ඇලිසන්ට් එයට කැමති නැති බව කිං විසේරිස් හට කියනවා. මොකද එයා බලාපොරොත්තු වෙනවා කාලයත් සමග රෙනේරාගේ රහස එළියට එවි කියලා. මේ අතර කිං විසේරිස් වෙතන ලයනල් ස්ට්‍රොන්ග් හෑන්ඩ් ඔෆ් ද කිං තනතුරින් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලනවා. කෝට්යාඩ් එකේදී සිදුවීමෙන් පසුව හාවින් ස්ට්‍රොන්ග් සිටි වොච් කමාන්ඩ් තනතුරින් ඉවත් කරලා තිබුණේ. නමුත් ලයනල් හිතනවා දඬුවම සරමදි කියලා. ඔහු එහිදී අස්වෙන්න හේතුව විදියට දෙන්නේ ඔහුගේ නිවාසයට ඉහළින් අන්ධකාර සෙවණැල්ලක් පතිත වෙනවා කියලයි. ඔහු මෙහිදී අදහස් කරන්නේ හාවින්, රෙනේරා සහ ඔවුන්ගේ ළමයි ගැන වුණත් ඇලිසන්ට් එතන සිටීම නිසා ඔහු එය විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ලයනල් ස්ට්‍රොන්ග් හිතනවා හාවින් සහ රෙනේරාගේ මේ ගැටලුව නිසා ලයනල් ස්ට්‍රොන්ග් හෑන්ඩ් ඔෆ් ද කිං විදියට ගන්න තීරණ ගැන එහි යම්කිසි බලපෑමක් ඇතිවේවි කියලා. හේතුව හරියාකාරව පැහැදිලි නොකිරීම නිසා විසේරිස් ලයනල්ගේ අස්වීමට ඉඩ දෙන්නේ නැහැ. නමුත් කිං ඔහුට අවසර දෙනවා හාවින්ව ඔහුගේ හවුස් එක ඇති හැරන් හෝල් වෙත යැවීමට සහ ඒ ගමනට ලයනල් හට සම්බන්ධ වීමට. තමන්ගේ කාමරයට යන ඇලිසන්ට් හට දකින්න පුළුවන් වෙනවා ලැරිස් ස්ට්‍රොන්ග් ඇගේ කාමරේ සිටිනවා. පසුගිය සතියේ ඉඳලා මේ එපියට එනකොට ලැරිස් සහ ඇලිසන්ට් හොඳ පාර්ට්නර්ස්ලා වෙලා ඉන්නේ. ලැරිස් ඔහුගේ දක්ෂතා භාවිතා කරමින් වයිටල් ඉන්ෆර්මේෂන්ස් හොයා ගන්නවා වගේම එම ඉන්ෆර්මේෂන්ස් වෙපනයිස් කරලා යූස් කරන්නත් පටන් අරගෙන තිබුණි. ඔහු කතා කරන විදියෙන් ඔහුගේ පියා ලයනල් සහ සහෝදරය හාවින් ගැන ඔහු එතරම් කෑ කරන්නේ නැති බවත් අපිට හිතා ගන්න පුළුවන්. ඔහු එයිදී ඇලිසන්ට් හට කියනවා හාවින් තමයි රෙනේරාගේ දරුවන්ගේ තාත්තා කියලා. පසුව ලැරිස් විසින් ඩෙත් සෙන්ටෙන්ස් එකට මුහුණ දී සිටින සිරකරුවන් පිරිසක් මුදාගෙන ඔවුන්ගේ දිව කපා දමලා ලයනල් සහ හාවින් හැරන් හෝල් යන දිනේ රාත්‍රියේ කාසල් එක ගිනි තැබීමට ඔවුන්ට පවරනවා. ලයනල් සහ හාවින් ඇතුළේ සිටියදීම හැරන් හෝල් ගිනිපත් කරනවා. මෙහිදී ලෑරිස්ගේ අතේ තිබෙන කේන් එක වගේම ඔහු නිදහස් කරගන්න සිරකරුවන්ගේ ඇඳුම ගහලා තියෙන බීටල් සයින් එක මොකද්ද? ඔගොල්ලෝ ඒක දැක්කද? පිළිතුරු පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. පෙන්ටොස් වලද ලේනා තමන්ගේ තුන්වැනි දරුවා බිහි කිරීමට සැලසුණත් ඒ නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේදී පළවෙනි එපියේ විසේරිස් හට ගන්න වුණා හා සමාන තීරණයක් ඩේමන් හටත් ගන්න අවස්ථාවක් එනවා. නමුත් ඊට පෙර ලේනා ඊට අපහසුවෙන් නැගිටලා ඇයගේ ඩ්‍රැගන් වෙන වේගා වෙත යනවා. මේදී ඇයව පුළුස්සා දමනවෙන් වේගා හට ඇය අණ කරනවා. ඇයට ඩ්‍රැගන් රයිඩර් කෙනෙක්ගේ ඩෙත් එකක් අවශ්‍ය බව ඇය කලින්ම කිව්වා. ඉතින් මේ ඇය දරුවා ලැබීමේදී මිය යනවට වඩා මෙවැනි මරණයක් ලබා ගත්තේ ඇයිද කියලා අපිට පැහැදිලි වෙනවා. හාවින් හැරන් හෝල් වෙත යන කලින් ජේස් සහ ලෝග්ගෙන් සමු ගන්නවා. මේදී ජේස් රෙනේරාගේ නහනවා ඔහුගේ පියා හාවින්ද කියලා. නමුත් රෙනේරා උත්තර දෙනවා ජේස් කියන්නේ ටාගේරියන් කෙනෙක්, ඒක තමයි වැදගත්ම කාරණාව කියලා. ලේනෝ කාල් සමග කඩු සටන් පුහුණු වෙනවා අපිට දකින්න පුළුවන්. එතනට එන රෙනේරා කියනවා සියලු දෙනාම ලැගන් ස්ට්‍රොන් වෙත යාමට කාලය එළඹිලා තියෙනවා කියලා. මොකද මේ වෙනකොටත් ඇයට හාවින් සහ ලයනල් ස්ට්‍රොන්ගේ මරණය ගැන ආරංචි වෙලා තියෙන්නේ. මෙතරම් කාලයක් ඇය කිංස් ලෑන්ඩින් වල හිටිය ඇලිසන්ගේ කතාවලින් තමන්ගේ පියාව බේරගන්න වුණත් මේ වෙලාවේ රූමස් නිසා කිංස් ලෑන්ඩින් වල ඉන්න අපහසු තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. ඉතින් ඔවුන් ඩ්‍රැගන් ස්ට්‍රොන් වෙත යනවා. කිං විසේරිස් ක්වීන් එමාගේ මුද්ද දිහා බලාගෙන ඉන්න සීන් එකකුත් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේතරම් කාලයකට පසුවත් ඔහු ඇය ගැන සිතනවා. ඒ අවට මීයෙක් දුවනවා කිං විසේරිස් දකිනවා. මීයන් කියන්නේ ඉතා නරක ඕමන්ස් බව මේ සීරිස් එක අපිට පෙන්වලා දෙනවා. රෙනේ රඩේමන් සමග විනෝද වුණ දවස වගේම වෙඩින් එක දවසෙත් මීයෝ හිටපු බව ඔබට අමතක ඇති. ලැරිස් ක්වීන් ඇලිසන්ට හට කියනවා ඔහුගේ තාත්තා සහ සහෝදරයන්ගේ මරණ පිටුපස තමා සිටින බවත් ඔහු එය කරේ ක්වීන් වෙනුවෙන් බවත්. පසු ඔහු කියනවා ක්වීන් විසින් ඔහුට ඒ වෙනුවෙන් රිවෝඩ් එකක් හරි වෙලාවේදී ලබා දෙයි කියලා ඔහු විශ්වාස කරනවා කියලා. ලැරිස් කියන්නේ පීටර් බේලිෂ් වගේම ඩයල් එකක් තමයි. ඉතින් එපිසෝඩ් 6 එක අවසානයේ ලබන සතියේ එපිසෝඩ් 7 එකෙන් හමු වෙමු. එතකන් රින්ග්ස් ඔෆ් පවර් කතා මාලාවේ 5 වෙනි කොටස බලන්න පුළුවන්. එහෙනම් අපි ගියා.